අයිබෝන් යාළුවනේ TMS Online Hub YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මමද කියන්න යන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේ USDT කොහොමද මිල ලංකා මුදලත් එක්ක ඉහළ පහළ යන්නේ. අද බලනකොට මාර්තු 3 වෙනිදා වෙනකොට USDT එක price එක ඇවිල්ලා තියෙනවා රුපියල් 361කට වෙනකල් 361කට වගේ වෙනකල් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන්නේ මේ USDT යන්නේ සාමාන්‍ය parallel US dollars උත් එක්ක. ලංකාවේ රුපියල් වලට US dollars rate එකත් එක්ක තමයි මේක සංසන්දන වෙන්නේ. දැන්ට කාලකට ඉස්සෙල්ලා මේ US dollar එකයි USDT එකයි අතර වෙනස ලංකා මුදලින් රුපියල් 30ක 35ක වගේ වෙනසක් කලින් තිබුණා. දැන්ට මාස දෙක තුනකට කලින්. නමුත් දැන් තියෙන්නේ රුපියල් 15ක වගේ වෙනසක්. ඒ කියන්නේ දැන් USDT US මෙතන USDT එක 361 නම් අද ඩොලර් රේට් එක අනිවාර්යෙන් 345 විතර වෙලා තියෙන්නේ. දැන් 361 බලන්න. බලමු US ඩොලර් රේට් එක කොහොමද කියලා. US ඩොලර් රේට් එක. අද වෙනකොට US ඩොලර් රේට් එක අද 12:30 ඊයේ රෑ 12:30 වෙනකොට US ඩොලර් රේට් එක 346ට අඩු වෙලා තියෙනවා. දැන් තියෙන රේට් එක 346.53යි. ඊයේ තිබිලා තියෙනවා 359ට තිබිලා තියෙනවා. 354ට තිබිලා තියෙනවා. 362ට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩොලර් රේට් එකත් එක්ක අඩු වෙන්නේ මොකද අපිට US ඩොලර්ස් ඩොලර්ස් තියෙන කාඩ් පේමන්ට් එකකින් අපිට USDT buy කරන්න පුළුවන්. ලංකාවේ තියෙන කාඩ් වලින් බෑ. මොකද ලංකාවේ බැංක් වලින් ලිමිට් කරලා තියෙන්නේ අපිට ඩොලර් පිටරටට නිකම්ම යන එක නොවලක්වන්න කලින් බැංක් කාඩ් වලින් අපිට දැන් පේමන්ට් කරන්න බෑ. නැත්නම් අපිට කලින් බැංක් පේමන්ට් කරලා US ඩොලර්ස් ගන්න පුළුවන්කම තිබුණා. එක එක විදි වලින් US ඩොලර්ස් තියෙනකට ඒ කියන්නේ විදේශ රටවල වැඩ කරලා US ඩොලර්ස් earn කරන කට්ටියට පුළුවන් USDT මිලදී ගන්න. එතකොට ලංකා රේට් එකත් එක්ක US ඩොලර් රේට් එක අඩු වෙනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් වල අගේ වැඩි වෙනකොට USDT එක අගයත් අඩු වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. තව දෙයක් වෙනවා. මේ US ඩොලර් රේට් එක වැඩි වෙගෙන අඩු වෙගෙන යනකොට ගොඩක් කට්ටිය උත්සාහ කරනවා තමන් ගාව තියෙන එක ඉක්මනට විකුණ ගන්න. එතකොට ඉහළට මේ දාන්න මේ Binance එකේ ගත්තාම ඉහළට දාන්නේ පුළුවන් තරම් තමන්ගේ ටික විකුණ ගන්න. දැන් මේ ඉහළම ඉන්න එකනට වඩා 361 ඉන්නේ තියෙන්නේ තමන්ට විකුණ ගන්න ඕන නම් ඊළඟ එකේ නා බලනවා 301කට වඩා අඩුවෙන් දාන්න. මොකද එයාගේ ඉක්මනට විකුණ ගන්න. ඒ වගේ කට්ටිය try කරනවා. එතකොට නිකම්ම USDT එකේ යගේ මෙතනින් පහල යනවා. ඒකින්ද ඔයගොල්ලෝ USDT මේක ඔයගොල්ලෝ තියා ගන්නවා නම් බලන්න US ඩොලර් එක රේට් එකත් එක්කම රුපියල යගේ වැඩි වෙගෙන යනවා නම් USDT තියාගන්න එක පාඩුයි. කලින් තියා ඒ වෙලාවට buy කරන්න හොඳත් නැහැ. අඩු වෙගෙන යනවා නම් US ඩොලර් එකේ යගේ වැඩි වෙගෙන යනවා නම් ඒ කියන්නේ රුපියල යගේ ආව ප්‍රමාණය වෙගෙන යනවා නම් USDT buy කරාට කමන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ යම් දෙයක් මගේ අද වීඩියෝ එකෙන් යම් දෙයක් ඔයගොල්ලෝ දැනගන්න නැති කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. තවත් වීඩියෝ එකක් upload කරපුවාම ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්.